Good evening guys. අද web tutorial series එකේ දෙවෙනි වීඩියෝ එක මම අරගෙන ආවා මෙහෙම. කොරම කලින් කියන්න ඕනේ මේ වගේ FB page එක Sachee bro page එකට like කරන්න, share කරන්න, YouTube channel එක Sachee bro like කරන්න, share කරන්න, sub කරන්න. ඔයාලට මේක වැදගත්, ඒ කියන්නේ ඔයාලා මේක බලනවා වගේම තව කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් පේජ් එකයි චැනල් එකයි ෂෙයා කරන්න. හරි, අද අපි වීඩියෝ එකට යමු. මුලින්ම කියන්න ඕනේ වරම දෙකටි පළවෙනි වීඩියෝ එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකයි සෙටප් එකයි මම කියලා දුන්න ඔයගලන්ට. ඒක බලපොනදි කෙනෙක් ඉන්නවා නම් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකේ ලින්ක් එක දාන්නම්. ඒ වගේම දා මම මේකේ වෙබ්සයිට් කීපයක් පාවිච්චි කරනවා. ඒ වෙබ්සයිට් හැම එකකෙම ලින්ක් එක මම දානවා. ඒගොල්ලෝ මගේ මේල් එක දානවා. ඔයාලට මොන හරි තේරෙන්නේ නැත්නම් හරි වෙන මොන හරි අවශ්‍ය නම් මට මේල් එකක් දාන්න, නැත්නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. මට ඔයගොල්ලන්ගේ රිවියු එක ගොඩක් වැදගත්. කොහොමද වීඩියෝස් තේරෙනවද කොහොමද කියලා. හරි, අද අපි වීඩියෝ එකට යමු. අද වීඩියෝ එක තමයි ලොගින් සිස්ටම් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක නැත්නම් UI එක ඩිසයින් කරන එක. හරි, අපි වීඩියෝ එකට අද යමු. මේකට ඇත්තට යූස් කරන්නේ HTML සහ CSS විතරයි, වෙන මොකුත් යූස් කරන්නේ නැහැ. එකටම අපි හදාගමු ෆෝල්ඩර් එකක්, CSS කියන ෆෝල්ඩර් එකක්. CSS කියන ෆෝල්ඩර් එක ඇතුළේ ෆයිල් එකක් හදාගමු index.css කියලා. ඊට පස්සේ අපි CSS ෆයිල් එක ලින්ක් කරගමු. ඒක ලින්ක් කරගන්නේ link rel stylesheet type text.css, sorry, /css ref. ඒ කියන්නේ මේක තමයි link එක. ref එක තමයි CSS can fold එකේ නම /index.css. හරි, අපි css එක link කරගත්තා. අපි දැන් බලමු අපි අවකරම අපි හදාගමු අපේ login interface එක. ඊට පස්සේ අපි කියන්නේ අපි සැකිල්ල ගාගමු. ඊට පස්සේ අපි ඒක style කරමු. video දෙවයක් හදා ගන්නවා. දෙවෙක class, අපි class එකේ නම ගමු login form කියලා. ඊළඟට මේක අපි center tag එකට ගමු. අපි සරලව කරමු. center tag එක ඇතුලේ අපි මේ ගහන code ටික ගහමු. ඊට පස්සේ center tag එකෙන් අපි h1 එකක් ගමු. يعني header tag එකක් tag කරමු. අපි login here. හරි, code. ඊට පස්සේ තමයි අපේ form එක, login form එක එන්නේ. form එක ඇතුළේ මොනවද තියෙන්නේ? username එක, password එක, login button එක. මේ import type text name එක ගමු, user name සහ අපි ගමු id එක input box කියලා. ඊළඟට placeholder එක enter your user name. මේවා ඉතින් basic html. මේවා මම දුන්න link එකෙන් ඔයාලට, කියන්නේ මම w3 school එකේ link එක ඔයාලට දීලා තිනු. මම මේ video description එකේ දාන්නම්. ඒකෙන් ගියොත් ඔයාලට ඉතින් මේ basics දේවල්, input box එකක් දාන්නේ කොහොමද, header එකක් දාන්නේ කොහොමද කියන එක, password box එකක් දාන්නේ කොහොමද කියන එක මේවා කියලා දෙන්න අවශ්‍ය දේවල් නෙමෙයි. මේ name එකයි define කරන්න කියලා ඔයාලට back end එක කරද්දී ඔයාලට තේරෙයි. ඇත්තට මේ id a class දාන class නෝ define කරලා තියෙන්නේ css වලට. ඒක තව ටිකකින් මම
CSS කෝඩ් කරද්දි ඔයාලට තේරෙයි. බ්‍රේක් එකක් දාමු. බ්‍රේක් එකක් කියන්නේ ලයින් එක කඩනවා බ්‍රේකින් කරන්නේ. ඊට පස්සේ අපි යන බටන් එක input type button එක ID එක login button name එක login මේකේ value එක කියන්නේ button එකේ නම මොකක්ද කියන්නේ මොකද display වෙන්නේ display වෙන්නේ login here දැන් අපි සැකිල්ල එහෙම නැත්නම් වෙසක් කූඩුවක තියෙන සැකිල්ල HTML සැකිල්ල අපි ගහගෙන තියෙනවා. අපි දැන් නිකම් මේක රන් කරලා බලමු මොන වගේ එකක්ද අපිට පේන්නේ කියලා. හරි. ඔය විදියට බේසික් එක අපේ තියෙනවා. දැන් අපි මේක ස්ටයිල්ස් දාලා මේක ලස්සන කරගමු. එකනම් අපි බොඩි එක කියන්නේ page එකට background color එකක් දාමු. මේ පොඩ්ඩක් ලස්සන කලර් එකක් දාමු. බෑග්ග්‍රවුන්ඩ් කලර් අපි එක මේ තියෙන ෆ්ලැට් UI colors මේකෙන් අපි සිලෙක්ට් කරගමු කලර් එකක්. මේක ගමු අපි. හරි. ඊට පස්සේ අපි H1 කියන්නේ අපේ login here කියන text එක header එක අපි style කරගමු. color කියන්නේ text font color එක දෙන්නේ. color කියන property එකෙන් තමයි font color එක දෙන්නේ. අතර මේ CSS උත් basics හැමදේම වගේ මේ properties හැමදේම වගේ W3 school එකේ තියෙන ඔයාලා බලන්න පුළුවන්. අනික මේවා අතරම ගොඩක් basic දේවල්. මේවා කියලා දෙන්න මේකෙන් මේක වෙනකන් කියලා දෙන්න ඕන දේවල් නෙමෙයි. ඔයාලට කියවද්දි තේරෙයි. video එක බලාගෙන කරන්න. එතකොට ඔයාලට තේරෙයි මේකෙන් මේක තමයි වෙන්නේ කියලා. text align center margin top අපි ගමු 20 pixels font size එක ගමු 50 pixels සහ margin bottom ගමු 40 pixels හරි දැන් අපි style stick හදාගත්තා header එකට ඊට පස්සේ අපි දැන් අපි div එකක් ඇතුළේ මේ ඔයාලට පේනවා තියෙන්නේ div එක ඇතුළේ ගෙහුවා කියන්නේ මේක තමයි template එක. අන්න මේ template එක අපි හදාගමු. ඒක class එකේ නම login within login form. class එක ගන්න dot class එකේ නම id ගන්න hash class එකේ නම. sorry id එකේ නම. කියලා තමයි CSS වල අඳුරගන්නේ HTML elements. ඒකේ padding එක අපි ගමු 20 pixels. සහ බෑග්ග්‍රවුන්ඩ් එක අපි ඒක ට්‍රාන්ස්පරන්ට් වෙන්න ගමු ඒක ට්‍රාන්ස්පරන්ට් කියන්නේ ඔයාලා දන්නවා RGB කලර් 0.0.4 වගේ සහ අපි ඊට පස්සේ අපි හදමු මේකේ width එක width එක pixels 500ක් වගේ සහ border කියන්නේ border radius ඒ කියන්නේ border radius කියන්නේ වටේ border එක border එකේ කියන්නේ එක radius එකක් කියන්නේ කොටු නැතුව පොඩ්ඩක් වක්‍ර වෙලා තියෙනවා නිකන් අන්න එහෙම කියන්නේ style එකක් ඒක අන්න ඒ විදිහට style එක දාන තැන border radius කියන property එක තියෙන්නේ ඔයාලට මේව නම් කියලා දෙන්න ඕන දේවල් නෙමේ margin top එක 150 pixels දාලා තියෙනවා. ඒ වගේ තමයි මම කියන්න ඕනේ. ඔයාලට මේ නොතේරෙන දෙයක් තියෙනවා නම් මේවා ඇත්තට ගොඩක් basics. නොතේරෙන දෙයක් තියෙනවා නම් මට comment කරන්න. මම අනිවාර්යෙන් ඒ ඔයාලට නොතේරෙන දේවල් වලට අදාළව වෙනමම series එකක් මම කරන්නම්. හරි. ඊට පස්සේ අපි input types අපි. ඒ කියන්නේ මේ box text box දෙක styles කරමු. ඒක ඇතර ID එකක් අපි දුන්නේ input
බොක්ස් කියලා. එක මාජින් අපි හද මාජින් බොටම් 20 පික්සල් විත් එක ගමු 300 පික්සල් හයිට් එක 35 පික්සල් බෝඩර් රේඩියස් එකේ 5 පික්සල්ස් ගමු බෑග්ග්‍රවුන්ඩ් කලර් එකත් අපි ට්‍රාන්ස්පරන්ට් වෙන්න ගමු සොරි 0.4 බෝඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ බෝඩ් එක කියන්නේ 0 පික්සල් දැම්ම බෝඩ් එකක් ඕන වෙන්නේ අපිට බෝඩ් එක පෙන්වන්නේ අපි පැඩින් එක ගමු 5 පික්සල්ස් වගේ කියන්නේ කලර් කියන්නේ ටෙක්ස්ට් කලර් එක කියන්නේ අපි ඉන්පුට් කරනවානේ ඒකේ කලර් එක අපි වයිට් කරා ලස්සනට තියෙනවා වයිට් එකකින් මේ ඩාර්ක් බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබ්බම ඊට පස්සේ අපිට දැන් තව මොනවද තියෙන්නේ අපි දැන් හදාගත්තා div එක හදාගත්තා h1 එක හදාගත්තා input box එක හදාගත්තා ඊළඟට login button එක තියෙනවා අන්නේ button එක අපි යදා ගන්න ඕනේ ඒකේ අපි id එක දීලා තින්නේ login btn කියලා හරි sorry මේකේ ඉන්නේ hash හරි ඒක අපි ගමු margin bottom එක 30 pixel width එක ඒකෙත් width එක height එක අපි ගමු text box වල width එක height එකම 35 pixel ඒකේ border radius එක අපි පොඩ්ඩක් වැඩි කරමු 10 pixels ගමු background color එක අපි ඒකේ background color එක මේ අපේ font size එකකින් අපි sorry flat UI color එකකින් තෝරගමු අපි ගමු සාමාන්‍යයෙන් මේ color එක ඊට පස්සේ ඒකේ board එකක් ඕන වෙන්නේ නැහැ අපිට ඉතින් board එක 0 pixels දීලා එකපසෙ ආ ෆොන්ට් රේට් එක ෆොන්ට් රේට් එක කිව්වේ දැන් පොඩක් බෝල්ඩ් විදියට බෝල්ඩ් කියවම දන්නවනේ මේ ලොගින් කියන බටන් එකේ ලොගින් කියන මේ වචන ටික බෝල්ඩ් කරා අපි ඊට පස්සේ මට හිතෙනවා මේකට තව දෙයක් ඇඩ් කරොත් හොඳයි කියලා hover කියන්නේ css sudo code එකක් ඔයාලට ඒක තේරෙයි පොඩක් කියවන්න sudo code එකේ දැන් මේ hover කියන්නේ කිය මොකක්ද වෙන්නේ කියලා මම කියන්නම් කෝ කියන එකෙන් වෙන්නේ දැන් බටන් එක දැන් ඔයගොල්ලෝ සරලව කිව්වොත් දැන් බටන් එක මෙහෙම තියෙනවනේ බටන් එක උඩ මෙහෙම උඩට ක්‍රෝසල් ගෙනිච්චන පස්සේ ඒකේ ස්ටයිල්ස් අපිට මැස් කරන්න පුළුවන් මේ තියෙන ස්ටයිල්ස් නැතුව මම ඒක ඔයාලට කරලා පෙන්නන්නම් අපි සාමාන්‍ය ඒකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් කරමු අපි හූව එක ඇප්ලයි කරාට පස්සේ මේ ෆ්ලැට් UI එකෙන් මේ කලර් එක ගමු හෝ එකට හරි දැන් අපි CSS ටික හරි HTML ටික හරි දැන් අපි මේක රන් කරලා බලමු දැන් ඔයාලට පේනවා ඇති මේක ලස්සනට දැන් තියෙන හෝව කියන්නේ මේක ඔයාලට පේනද ඔව් ඇත්තට ඒක වැඩිය පේන්නේ නැහැ අපි වෙන කලර් එක පොඩ්ඩක් චේන්ජ් කරමු වද එක ළඟ කලර් එකක් හින්දා මේ කලර් එක ගමු මේ කලර් එක ගමු අපි එතකොට අපිට පැහැදිලි වෙනසක් දැන් බලමු අපි රිෆ්‍රෙෂ් කරලා පේජ් එක sorry දැන් පේනවද අපි මේක උඩට ක්‍රෝස් එක ගෙනිච්චම කලර් එක වෙනස් වෙලා තියෙනවා මේක එතකොට දැන් අපේ ලොගින් පේජ් එක හරි ලොගින් පේජ් එක හරි මොකද මගේ බ්‍රවුසර් එකේ ඩිෆෝල්ට් සේව් වෙලා තියෙනවා යූසර් නේම් පාස්වර්ඩ් ඒකින් හින්දා ඒක හින් පෙන්නන්නේ
පේනවා මේක ලස්සනයි ඇත්තටම. මේක මං ගොඩාක් ලොකුවට ගැබුරින් කරන්න හිතුවේ නැහැ. මං පොඩියට කරන තමයි මේක, කියන්නේ ලොකු ලස්සනට කරලා නැහැ. මොකද මේක ටියුටෝරියල් එකක් විතරයි. මේක කොහොමද කරගන්න කියන ගයිඩ්ලයින් ටික තමයි මං ඔයාලට දුන්නේ. ඔයාලට තව CSS properties ඕන තරම් W3 schools website එකේ තියෙනවා. ඒවා try කරන්න පුළුවන්. ඕන තරම් HTML tag තියෙනවා. ඒවා try කරන්න පුළුවන්. මම ඔයාලට basic එක කියලා දීලා තියෙනවා දැන්. basic එක කොහොමද කරගන්න කියලා. අනිත් එක තමයි ඔයාලට දැන් මම අද කරපු වීඩියෝ එකේ නොතේරෙන දේවල් තියෙනවා නම් මට කමෙන්ට් බොක්ස් එකේ ඒ දේවල් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් මට ඊමේල් කරන්න. මගේ ඊමේල් එකත් ඊමේල් බොක්ස් එකේ මම sorry description එකේ මම ඊමේල් එකක් දාන්නම්. හරි, මම මේකේ links ටික හැමදේම දාන්නම්. ඊළඟ දේ තමයි මගෙන් source code ඉල්ලලා තිබ්බා. මේකේ ඇත්තටම line key තියෙන බලන්නකො, මේකේ source code දෙන්න දෙයක් නැහැ. අපි ප්‍රොජෙක්ට් එක ලිවරේජ් ලෝක එකක් වෙයි. මම රකමෙන් කරන්නේ ඔයාලා මුල ඉඳන් ඔයාලා මේ විදියට කරන්න. දැන් ඔයාලට ඉස්සරව නම් මේකේ ස්ටාර් පොඩ ලොකු කරනවා පොඩි කරනවා අන්න එහෙම හදලා ඔයාලා කැමති විදියට ඔබ හදාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි, අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකේ තමයි අපි මේක බෑක් එන්ඩ් එකත් එක්ක කනෙක්ට් කරලා කියන්නේ ලොගින් සිස්ටම් එක කම්ප්ලීට් කරනවා අපි තුන්වෙනි වීඩියෝ එකකින්. හරි, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම්. පේජ් එක FB පේජ් එක ලයික් කරන්න. thank you ඔක්කොටම වීඩියෝ එක බැලුවට. ඔයාලගේ රිවියු මට ගොඩක් වැදගත්. මට ඔබලගේ රිවියුස් ටික දෙන්න. thank you good night bye එහෙනම්.